आगे कराने बैठ
ගංගිවුරෙන් තියෙනකොට ගෝනුස ස්වාමීන් වහන්සේට දෂ්ට කරනවා. දෂ්ට කරනවත් එකම වායිත් වැටෙනවා. ස්වාමීන් වහන්සේ අරගෙන ආයිත් ඌ ඉවුරෙන් තියෙනවා. ඉවුරෙන් තිනුට වායිත් දෂ්ට කරනවා. දෂ්ට කරනවත් එකම වායිත් වැටෙනවා. ස්වාමීන් වහන්සේ තව සැරයක් අරගෙන ඌ ඉවුරෙන් තියෙනවා. මේක දිහා බලාගෙන හිටපු ගං ඉවුර හිටපු තවත් මගියෙක් ස්වාමීන් වහන්සේගෙන් අහනවා මොකද්ද හාමුදුරනේ ඔය කරන වැඩේ? ඔබ වහන්සේ අරගෙන ඌ උඩින් තියනවා, ඌ දෂ්ට කරනවා, ඌ වැටෙනවා, ඔබ වහන්සේත් ආපහු ලැජ්ජ නැතුව ඌ අරගෙන උඩින් තියනවා. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා ඒක උගේ හැටි, මේක මගේ හැටි කියලා. ඉතින් උගේ හැටියට ඔබේ හැටිය වෙනස් කරන්න එපා. ඔබේ විදිය හරි විදිය නම් කරන් යන්න. අපිට ලොකු අයව ලොකු දේවල් තමයි අගය කරන්න හිතෙන්නේ. අගය කරන්න තියෙන්නේ. හැබැයි පුංචි දරුවෝ කරන පුංචි වැඩ අගය කරන එක ඒ අයගේ ජීවිතේ ලොකු බලපෑමක් කරනවාද? පොඩි කාලේ දරුවන්ගේ දුර්වලතා දකින්නවට වඩා පුංචි පුංචි යාළගේ හොඳ දේවල් දැකලා පපොට තුරුල් කරගෙන ඔබට ආදරය කරන්න පුළුවන් නම්, අගය කරන්න පුළුවන් නම් දරුවන්ගේ ජීවිත හුඟක් වෙනස් වෙනවා. අපි දරුවන්ගේ බර ගැන සැලකිලිමත් වෙනවා. උස ගැන සැලකිලිමත් වෙනවා. ඇඟ ගැන සැලකිලිමත් වෙනවා. හැබැයි අපිට අතරෙන් කී දෙනෙක් දරුවගේ සිත ගැන, පෞර්ෂය ගැන, අධ්‍යාත්මය ගැන, ඇතුළත ගැන සැලකිලිමත් වෙනවද? ඇඟ පෝෂණය වෙන්නේ ආහාරවලින්. පෞර්ෂය වර්ධනය වෙන්නේ, සිත පෝෂණය වෙන්නේ, අධ්‍යාත්මය අවදි වන්නේ ඇඟයුම් වලින්. මොන වගේ ඒවාද අගය කරන්න ඕනේ දරුවන්ගේ? ඕන දෙයක්. දක්ෂතා, ඔවුන්ගේ කුඩා කුඩා කාරුණික සැලකීම්, කෙනෙකුට කරන පුංචි පුංචි උදව්, ඔවුන්ගේ පෙනුම, ඔවුන්ගේ ඇතුලේ කරන යහපත් පුරුදු, ඇඳපු චිත්‍රය, බාගෙට හරි හදපු ගාන, බාගෙට හැදුවන් ඕනම් කරන්න බණ එකනේ, මේකම සම්පූර්ණ කරගන්න බෑ මෙච්චර. මෙච්චර හදලා ඉතුරු ටික කරගත්තා. ඉතුරු ටික කරගත්තේ නෑ. උත්තරේ වරදින ඔක්කොම හදාගෙන ඒක. ඔක්කොම උත්තරේ ඉතුරු වෙලදී. ඉතින් ගාන හදන්න හදපු එක උත්සාහ කරපේ කොහොමනම් අගේ කරන්න පුළුවන්. ඒකයි ලගේ කරන්න පුළුවන්. නේ? කෑම පිඟාන ගෙනල්ලා නංගි මල්ලිට දෙන්න හදනකොට බිම වැටෙනවා. ඕකවත් අල්ලගන්න බැරිද? ඕනම් බණින්න පුළුවන්. හැබැයි දරුවා එතකන් කරපු හොඳ දේ අරන් ආවා. කෑම ටික බෙදාගත්ත. මල්ලිට ගෙනත් දෙන්න ඕන කියලා සිතුවිල්ල පහළ වුණා. ඒක මල්ලි ගාවට එනකන් අරගෙන ආවා. ඇයි අපි ඒක අගය කරන්නේ නැත්තේ? නේ? සමහර රට ඔබේ ගෙදරට ආපු ඥාතියෙක්ගේ අතට දුන්නු බීම වීදුරුව එයාගේ අතින් බිමට වැටුනම ඔබ හරීම කාරුණික සාන්ත දාන්ත ශ්‍රද්ධාවෙන් කියනු නේ නේ ඕක හිතන්න එපා. වීදුරු කුඩු වෙනවා තමයි. අපි ඕක
බලාගෙන තමයි ඊළඟ પરම්පරාව හැඩගැහෙන්නේ. ඒ නිසා ඇගයුමට ලක්විය යුතුයි ඇගයුමට ලක්විය යුතුයි. හැබැයි මේ වැඩසටහන අහගෙන ඉන්න පුළුවන් ඇගයුමට ලක් විය යුත්තේ ඇගයුමට ලක් නොවි. ඒතර යා මන්දෝස්වාහි වෙන්න පුළුවන් අපි ඇගයුමට ලක් වෙන්නේ නැහැ නේ අපි කොච්චර හොඳ කරත් වැඩක් නැහැ නේ මොකටද කියන්නේ. ආයි කරන්නේ. ආයි කරන්නේ. මං කියන්නේ එහෙමයි කියලා ඔබේ හොඳ ගතිගුණ අතාරින්න එපා. ගෝනුසගේ කතාව වගේ තමයි. ආයතනයක් තුල හොඳට වැඩ කරන කෙනෙක් ඉන්න පුළුවන්. ඇගීමට ලැක් වෙන්නේ නැති නිසා යාට හිතෙනවා මං ඉතින් කොච්චර හොඳ කරත් වැඩක් නැහැ නේ මං උදෙන් වැඩට ආවට වැඩක් නැහැ නේ මං හැමදාම වැඩට ආවට වැඩක් නැහැ නේ ලොක්කන්ට ඒව පේන්නේ නැහැ නේ මම මොකටද දඟලන්නේ කියලා. මම කියන්නේ කවුරු අසාධාරණ වුණත් අචලා සබාදාම සාධාරණයි. අනුන් නරකයි කියලා ඔබ නරක වෙන්න එපා. අනුන් අගයන් නැහැ කියලා ඔබ හොඳ දේ නොකර ඉන්න එපා. සබාදාම අන්තිමට ප්‍රශ්නේ විසඳයි. ඔබට සාධාරණ ඉටු කරයි. එනිසා ඔබ හරි දේ කරන්න ඕන ඔබේ ප්‍රධානියා බලන් ඉන්නවද? ඔබේ සැමියා බිරිඳ බලන් ඉන්නවද? සමාජයේ මේක අගිනවද කියන එක මත නෙවෙයි. හොඳ දෙය කිරීම ඇගෙවීමට ලක් විය යුතු දෙය ඔබ විසින් කිරීම අනුන්ට නෙවෙයි ඔබට හොඳයි. එනිසා ඔබ ඒක කරගෙන යන්න. ඒ කියන්නේ හොඳ වගේම නරකත් අගයන්න පුළුවන්. නරක අගය කරොත් එයින් සිදුවෙන හානිය. නරකත් අගය කරන්න පුළුවන්. වෙලාවට අගය කරන්නේ මේ දන්න කියන අය මේ ළඟ අය පවුලේ අය යාළුවෝ ඒක අපි අඳුරන්නේම නැති කෙනෙක්ව يعني දන්නේම නැති කෙනෙක්ව අගය කරන්නත් පුළුවන් නේද අපිට අපිට පුළුවන් මෙහෙම මේ ඇගයීම කියනක අචල අපේ සමාජයේ ඉස්සර තිබුණා දැන් ටිකක් අඩු වෙලා මං හිතන්නේ ඒක හැමෝගම ඇති වෙන්න ඕන එකක් කියන එකයි ඒක තියෙන්න ඕනේ නේද අපි කියමු ඔබ කඩේකට ගිහිල්ලා මම මේක කරනවා කෑම එකක් කාලා තේ එකක් බීලා ඔබ මුදල් ගෙවනවා තමයි. හැබැයි ඔබ පුරුද්දක් හදාගන්නේ කෑම ටිකක් රසයි නම් ඒ කෑම සෞදානම් කරපු කෙනා ගාවට ගිහලා වචනයක් කියන්න කෑම හුඟක් රසයි මම බඩ පිරෙන කෑම ඔබට ගොඩාක් ස්තුතියි. රස නැත්තම් කියනවා අපි රස වුණාම කියන්නේ නැහැ. රයිට්. රස නැති වුණාම